समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स। सन्तिको पुन्न चक्कु विञ्ञेया रूपं इट्टं कन्तं मनापं पियरूपा कामूपसंहिता रजनीया तञ्चे भिक्खु नाभिनन्दति नाभिविदति नाज्जोसायति तस्स तं अनभिनन्दतो अनभिवदतो अनञ्जोसाय तिष्ठतो नन्दिनिरुज्जति नन्दिनिरोधं दुःखनिरोधो पुन्नाति वदामि। सीलवन्त गुणवन्त पूजनीय वंदनीय महा संगरत्नें अवसराय सद्धर्म श्रावक श्रद्धावंत कारुणिक पिंवत्ने बुदुरजानन वहंसे अपे हम दनाटम हेम मोहतकम अववाद लबा दीला तियेनवा। ඒ අවවාද මත පිහිටා අපි ජීවිතේ පවත්වා ගත්තොත් ඒ කාන්තේම අපේ ජීවිතයේ පින්වත්නි සූපත් වෙනවා. අපේ ජීවිතේ සූපත් වෙන්නට නම් බුදුරජාණන් වහන්සේගේ අවවාදයේ තුල හැසිරීම අපි කොයි කවුරුත් කරන්නට ඕනේ. ඉතින් එවැනි අවවාද අපේ ජීවිතයේ පිළිබඳවම කතා වෙන අපිටම ලබා දුන් අවවාද තමයි මේ සූත්‍ර පිටකාගත කරුණු වලින් ඒ සූත්‍ර ධර්මයන් වලින් අපට ඉස්මතු කරගන්නට හැකියාව ලැබෙන්නේ. නොයෙක් ස්වාමින් වහන්සේලා නොයෙක් පුද්ගලයන් අරමුණු කරගෙන බුදුරජාණන් වහන්සේ එක එක අවස්ථාවන් වල ජීවිතේ පිළිබඳව අනුශාසනා අවවාද ලබා දෙන්නට යෙදෙනවා. ඒ පුද්ගලයන් නුවණ මෙහෙවා ඒ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට අවවාදයට හික්මිලා කීකරුව හැසිරීම නිසා සංසාර ජීවිතයෙන් නිදහස් වෙලා බොහෝම සුන්දර වූ තත්ත්වයකට පත් වුණා. එහෙමනම් පින්වත්නි අපිත් ඒ අවවාද අනුශාසනා දිහා බලලා තමන්ගේ චරිතය පිළිබඳව හඳුනාගෙන අදාළ අවවාද අනුශාසනා ගැන හැඟීමක් ඇති කරගෙන අපෙත් අඩුපාඩු නැති කරගෙන ගුණධර්මයන් ඇති කරගෙන ඒ නිවීම කෙරෙහි යොමු වෙන්නට ඕනේ. අපිට
නිවන පිණිස පවතින්නේ අවබෝධය පිණිස පවතින්නේ තමන්ගේම ජීවිතය ගැන හරියට පරීක්ෂා කළොත් තමන් ගැන දැනගත්තොත් ඒක තමයි බුදුරජාණන් වහන්සේ අපිට හැම මොහොතකම ලබා දුන්නු අවවාදය. එනිසා අපි අනුන් ගැන පරීක්ෂා කිරීමට යෑමට කලින් තමන්ගේ ගැනම පරීක්ෂාවක යෙදීමම කළ යුතු බව වඩ වඩාත් ධර්මය තුළින් අපට පැහැදිලි වෙනවා. ඒ නිසා තමන්ගේ තත්ත්වය හඳුනා ගන්නට තමන් ගැන පරීක්ෂාවක යෙදීම කළ යුතුම වෙනවා. ඉතින් එවැනි ඒ තත්ත්වයන් පිළිබඳ අවබෝධය ඇති කරගෙන අපි කවුරුත් බුදුරජාණන් වහන්සේගේ ඒ දේශනාව තුළ හික්මීම කරන්නට ඕනි. අපිට අද පින්වත්නි සාකච්ඡා කරන්නට තියෙන්නෙත් බොහොම ලස්සන අවවාද ටිකක් පිළිබඳව සඳහන් වෙන සූත්‍ර දේශනාවක් ඇසුරු කරගෙන. මේ සූත්‍රයේ නම පුන්නෝ වාද සූත්‍රය. දැන් මේ පින්වතුන් අහලා තියෙනවනේ පුන්න කියලා තවත් රහතන් වහන්සේ නමක් පිළිබඳව. මන්තානි පුත්ත පුන්න තෙරුම් පිළිබඳව. මෙතන සඳහන් වෙන්නේ පුන්නෝ වාද කියලා මන්තානි පුත්ත පුන්න තෙරුම් වහන්සේ පිළිබඳව නෙවෙයි. මේ පුන්න රහතන් වහන්සේ උන්වහන්සේ වැඩවාසය කරේ සුනාපරන්තේ. සුනාපරන්තේ සුපුන්න රහතන් වහන්සේට ලබා දුන්න රහත් වීමට පෙර ලබා දුන්න අවවාද ටිකක් පිළිබඳවයි මෙතන සාකච්ඡා කරන්නේ. මුලින්ම පුන්න මහරහතන් වහන්සේ බවට පත්වෙන්නට පෙර අටකතාව තුළ කොහොමද බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් බවට පත්ුනේ කියලා විස්තර කරනවා. පින්වත්නි සුනාපරන්තය කියලා කියන්නේ අරාබි ප්‍රදේශයේ පවතින අදෝය මක්කම කියන ඒ ප්‍රදේශයට බව ඇතැම් විචාරකයන් කරුණු ඉදිරිපත් කරලා තියෙනවත් ඒ බව තහවුරු කරලා තියෙනවා. ඔය මක්කම තියෙන ප්‍රදේශයේ බුදුරජාණන් වහන්සේගේ ඒ පිරිස් වන්දනා කරන්නේ භූමිය තුළ බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලක් පිහිටලා තියෙනවා. ඒ පිළිබඳවත් මත සාධක සහිතව ඉදිරිපත් වෙලා තියෙනවා. එතකොට මේ සුනාපරන්තය කියන්නේ අරාබි ප්‍රදේශයේ අදෝයි මක්කම කියන ප්‍රදේශයේ ඒ කාලේ ඒ නමින් හඳුන්වන්නට යෙදුණා. එතකොට මේ පුන්න තමන්ගේ මල්ලිත් එක්ක ඒ සුනාපරන්ත මේ වෙළඳ දෙන්නේ රටින් රට ප්‍රදේශයෙන් ප්‍රදේශයේ ගිල වෙළඳාම් කරනවා. මල්ලිව ඒ සුනාපරන්තේ නවත්තලා ඒ තමන්ගේ වතුපිටි බලා ගන්න කියලා පුන්න මේ වැඩිහිටි සහෝදරයාත් තවත් වෙළඳාමක් සඳහා ඉන්දියාවට එනවා. ඉන්දියාවට ඇවිල්ලා මේ රජගහ නුවර ප්‍රදේශය ඇසුරු කරගෙන ඉන්නකොට පිරිස් මල් අරගෙන තෙල් අරගෙන සුදු පාට ඇඳගෙන සතුට සිතින් බොහෝමත්ම ප්‍රියජනකව උනන්දුවෙන් උත්සාහයෙන් දහස් ගණන් එකම පැත්තකට යනවා දැක්කා. දැන් අපිට උනත් පිරිසක් එකම ඇඳුම් ඇඳගෙන එකම පැත්තකට පිරිසක් යනකොට
එක වගේම හැසිරීම් රටාවන් දකිනකොට අපිට උනත් විශේෂත්වයක් තියෙනවනේ අපිට උනත් පොඩ්ඩක් විපරම් කරන්න හිතෙනවනේ මේ පුන්නත් මේ වගේ මොකද දැක්කලේ මේ වෙළඳතුමත් ඇහුවා කෙනෙක්ගෙන් මේ කොහෙද මේ කට්ටිය යන්නේ මෙහෙම ඇයි ඔබ දන්නේ නැද්ද මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ පහළ වෙලා ඉන්නවා ධර්මරත්නේ පහළ වෙලා ඉන්නවා සංඝරත්නේ පහළ වෙලා ඉන්නවා ඉතාමත්ම දුර්ලභ වූ අවස්ථාවක් ඔබ දන්නේ නැද්ද කියලා අහනවා. ඉතින් මෙයා මොකද කරේ? එහෙනම් මාත් ගිහිල්ලා බලන්න ඕනි මෙතන වෙන්නේ මොකක්ද කියලා. අනිත් පිරිසත් එක්ක මේ පුන්නත් ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනකොට ඒ ටිකක් ඈතින් වාඩි වෙලා දැන් බණ අහනවා. බණහනකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඇහුවට පස්සේ මේ සියල්ලම අත්හැරලා මහණ වෙන්න හිතෙනවා. ඒ මහණ වෙන්න හිතලා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙලා උන්වහන්සේ බණ භාවනා කරමින් ඉන්න අතරතුරදී දවසක් බුදුරජාණන් වහන්සේ වෙත ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට මෙන්න මෙහෙම කියනවා. සාදු මං බන්තේ භගවා සංකිට්ඨේන ඕවාදේන ඕවාදතුං බුදුරජාණන් වහන්සේ මැනවි බුදුරජාණන් වහන්සේ කැටියෙන් මට අවවාදයෙන් අවවාදයක් ලබා දෙන්න. යමහං භගවතෝ ධම්මං සුත්වා ඒකෝ වූපකට්ටෝ අප්පමත්තෝ ආතාපි සහි පහිතත්තෝ විහෙරෙයි යන්ති. ඒ බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්මය අහලා ඒකෝ වූපසට්ටෝ හුදෙකලාව එකව තනිව වාසය කරමින් අප්‍රමාදීව කෙලෙස් තැවීමේ වීරයෙන් මම වාසය කරනවා. බුදුරජාණන් වහන්සේ මට අවවාදයක් ලබා දෙන්න මම තනිව අප්‍රමාදීව වාසය කිරීමට මට අවවාදයක් ලබා දෙන්න. බුදුරජාණන් වහන්සේ එතින් දේශනා කරනවා තේනෙහි පුන්න සුනෝහි සාදුකං මනසිකරෝහි බාසිස්සාමීති. පුන්න එහෙනම් අහන්න සාදුකං මනාව මනසිකාර කරන්න මම අවවාදේ ලබා දෙනවා. ඒවම් බන්තේකෝ ආයස්මා පුන්නෝ භගවතෝ පච්චස් සෝසි භගවා ඒ තදවච. එහෙමයි කිර බුදුරජාණන් වහන්සේ පිළිතුරු දුන්නහම බුදුරජාණන් වහන්සේ අවවාදය ලබා දෙනවා. මොකක්ද? සන්තිකෝ පුන්න චක්කු විඤ්ඤෙය්‍යා රූපං ඉට්ටා කාන්තා ඉට්ටා කාන්තා මනාපං පියරූපං කාමූප සංහිතා රජනීයා. කංචේ බික්කු අභි නන්දති අභි වදති අජ්ජෝ සාය තිට්ටති තස්සතං අභි නන්දතෝ අභි වදතෝ අජ්ජෝ සාය තිට්ටතෝ උප්පජ්ජති නන්දි. පුන්න චක්කු විඤ්ඤෙය්‍යා රූපං ඉට්ටා කාන්තා. දැන් චක්කු විඤ්ඤාණය කියලා කියන්නේ පින්වත්නි ඇසත් රූපයත් හේතු කොටගෙන සකස් වෙන මේ ඇස රූපය විඤ්ඤාණය මේ තුනේ එකතුවෙන් සකස් වෙනවා චක්කු විඤ්ඤාණය. ඒ කියන්නේ ඒ රූපයේ පිළිබඳව දැනීම ඇති වෙනවා. දැන් විඤ්ඤාණයට ආහාර වෙන්නේ නාම රූප ධර්මයන්නේ. එතකොට මෙන්න මේ ඇස හේතු කොටගෙන සකස් වෙන ඒ විඤ්ඤාණය ඉට්ටා ඒක ඉෂ්ටයි කාන්තා කන්තං ඒක කාන්ත විදිහට ඒක යහපත් විදිහට මනාපං මනාප විදිහට පියරූපා පියවූරූප විදිහට ප්‍රියභාවය පිණිස කාමූප සංහිතා කාමය උපදින විදිහට රජනීයා ඒ පිළිබඳව කෙලෙස් ඇති කරගෙන කංචේ බික්කු අබිරන්දති ඒ පිළිබඳව සතුටු වෙනවා.
ඒ දකින ඒ විඤ්ඤාණය ඒ රූපයක් දැක්කහම ඒ දකිනවා කියලා කියන්නේ විඤ්ඤාණය පහළ වුණා. ඒ තුල තියෙනවා පස්ස වේදනා සංඥා චේතනා මේ එවැගේම රූපය මේ නාම රූප දෙකේම එකතු වීම තුළින් සකස් වෙන ඒ විඤ්ඤාණයෙන් ඒ රූපය කෙරෙහි පවතිනවා. මොකද ඒක ඉත්‍ය රස ගන්නවා. ඒක හොඳ දෙයක් විදිහට ඒක යහපත් දෙයක් විදිහට ගන්නවා. ඒක කාන්ත වූ දෙයක් ඒ පිළිබඳව සතුටක් ඇති කර ගන්නවා. ඒ පිළිබඳව යහපත් ලෙස හිතනවා. මනාපා ඒ පිළිබඳව ඇලීමක් ඇති වෙනවා. මනාපා කියලා කියන්නේ ඇලීමක් ඇති වෙනවා ඒ පිළිබඳව. ඒක පිය රූපා ඒ පිළිබඳව ප්‍රිය භාවයක් ඇති වෙනවා. මේ හැම තැනටම තණ්හාව මූලික වෙනවා. කාමෝපසංහිතා රජනීයා කාමයෙන් යුතු උන ඒ කාමයක් විදිහට ඇති කරගෙන ඒ රජස් ඇති කර ගන්නවා. අන්න තංචේ බික්ඛු අභිනන්දති. අන්න අභිනන්දති කියලා කියන්නේ පින්වත්නි ඒ පිළිබඳව ඒ රූපය සතුටින් පිළිගන්නවා. අභිනන්දති කියන්නේ ඒකයි. ඒක සතුටින් පිළිගන්නවා. ඒ තුලින් වින්දනයක් ලබනවා. ඒ තුල සතුටක් පවතින විදිහට කල්පනා කරනවා. ඊළඟට අභිවදති. ශාමේ රූපය හරි ලස්සනයි. මේ රූපය හොඳයි. මේක යහපත්. මේක මනාපයි. මේ කෙරෙහි මම සෙනෙහසෙන් බැඳෙනවා. ඒකට ආදරෙන් වෙලෙනවා. ඒ ඒ ඒ රූපය හොඳයි යසයි කියලා අභිවදති ප්‍රකාශත් කරනවා. වදති කියලා කියන්නේ කියනවා කියන එක. අභිවදති කියන්නේ මේ මුල් ඒ කාරණාවත් එක්ක ගලපා ගන්නකොට ඒ රූප පිළිබඳව සතුට වීම ඇති කරගෙන ඒ පිළිබඳව වර්ණා කරනවා. ඒ පිළිබඳව කතා කරනවා. දැන් අපේ ජීවිතවල බලන්න එහෙම අපි කාමයන් වලට ඇලිලා ගැලිලා කොච්චර වර්ණා කරනවද? දැන් අපි ධර්මානුකූලවම ගත්තොත් පින්වත්නි අපි ඒකයි මේ ධර්මයේම කතා කරනකොට අපිට යන්නම් වාලේ අපිට මේ කතා කරන්න පුළුවන් කමක් නැහැ. ඇත්තම කතා කරොත් දැන් කෑමක් ගැන වුණා. ඒක මධ්‍යස්ථ වූ අදහසක ඉඳගෙන ඒක රසයක් වර්ණා කිරීමක් සිද්ධ කිරීම නෙවෙයි. සමහර වෙලාවට ඒකට ඇලිලා ගෙල්ලා ඒක ආයි ඕනි ආයි ඕනි ආයි ඕනි ආයි ලබා ගන්න පුළුවන් කොච්චර හොඳද කියලා වර්ණා කරනවානේ. ආයි මට කන් නැත්නම් මේ කෑම කියලා අර ඇලීමක් ඇති කරගෙන ඒ පිළිබඳ සතුටක් ඇති කරගෙන නැවත නැවත විඳීමේ අපේක්ෂාවක් ඇති කරගෙන ඒ වගේම දැන් රූපයක් දැක්කම නැවත නැවත දකින්න ඕනි කියන අදහස නේද? දැන් බුදුහාමුදුරු දේශනා කරනවානේ ඔය යම්කිසි විදිහකින් ඒ රූපයක් කෙරෙහි යම්කිසි ඇලීමක් ඇති වෙනවා කියලා කියන්නේ ඒක කෙලස් ධර්මයක් කියලා. තුළ ඒ ඒ ඒ විදිහට අදහසක් ඇති වෙන්නේ පින්වත්නි අවිද්‍යාවෙන් බැලීම නිසා, තණ්හාවෙන් ඒ කෙරෙහි සතුටක් ඇති කරගත් නිසා, ඊළඟට ඒ පිළිබඳව පරිේශණයක යෙදෙන හින්දා, ඒ විදිහට අර එකින් එක කෙලස් ධර්මයන් වැඩෙන විදිහට යම්කිසි රූපයක් දිහා බැලුවහම අපි නන්දනයක් ඇති කරගන්නවා. ඒක ප්‍රිය භාවයක් පිණිස ඒ ඒ තුල වින්දනයක් ඇති කරගෙන බැඳීමක් ඇති කරගෙන සතුට වෙනවා නම් ඒ පිළිබඳව වචන ප්‍රකාශ කරනවා නම් දැන් එහෙම ජීවිත වල නැද්ද බලන්න. සමහරවිට තමන්ගේ දරුවෝ නිසා වෙන්න පුළුවන්. තමන් ප්‍රිය කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් වූ පුද්ගලයෙක් නිසා වෙන්න පුළුවන්. සමහර වෙලාවට සමහර අයගේ බැඳීම් තියෙනවා. උදාහරණයක් ගත්තොත් නළු නිළිය ගත්තොත් එහෙම නේද? කොච්චර උපාදාන තියෙනවද? ඇයි ඒ? ඒ වෙන හේතුවක් නිසා නෙවෙයි. ඒවා පිළිබඳව ප්‍රිය භාවයෙන් ගත්තා. ඒ පිළිබඳව තණ්හාවක් ඇති කරගත්තා. ඒ පිළිබඳව කාන්ත භාවයක් ඇති කරගත්තා. ඒ පිළිබඳව සතුට වුණා. අනේ එහෙම වුණාම ඒ ඒ දේවල් වලේ ප්‍රියභාවයේ පිළිබඳව කතා කිරීම පවා සිද්ධ වෙනවා.
ඇයි එහෙම වුනේ අන්නේ පිළිබඳව තණ්හාවක් උපාදානයක් ප්‍රියමනාප භාවයකින් දැකීම ඒ පිළිබඳව සතුටක් ඇතිකර ගැනීම නිසා තමයි වෙනෝ තත්ත්වයකට පත් වෙන්නේ ඊළඟට අජ්ජෝ සාය තිට්ඨති එල්බගෙන සිටිනවා එහෙම නැද්ද දැන් රූපයක් දැක්කහම යම්කිසි පුද්ගලයෙක් කියමුකෝ අපි නා අපේ වෙනම පුද්ගලයෙක් හඳුන්වලා දෙන්නේ නැතුව කවුරු හරි පුද්ගලයෙක් කියමුකෝ ඒ මත්තමේ එල්බ ගැනීමක් නැද්ද අසවල් පුද්ගලයා අපි කියමුකෝ යම් කෙනෙක් ගැන දැඩි උපාදානයක් තියෙනවා කියලා යම්කිසි තරුණ දරුවෙක් දරුවෝ දෙදෙනෙක් අපි කියමුකෝ ආදරයෙන් බැඳෙනවා ඒ බැඳුනහම වැඩිපුරම ඒ තමන් ආදරය කරපු කෙනා පිළිබඳව නෙවෙයිද ඇලීම ඇති කරගන්නේ ඒ කෙනාව නැවත නැවත අරමුණු වීමේ ස්වභාවයක් නැද්ද ඒ මත්තම එල්බ ගැනීමක් නැද්ද අන්න බලන්න දෙමාපියන්ට තමන්ගේ දරුවෝ පිළිබඳව වුණත් දරුවන්ට තමන්ගේ දෙමාපියෝ පිළිබඳව වුණත් ඒ වගේ අර නැවත 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 දැඩීව ඇලීමක් බැඳීමක් ඇති කරගත්තාම ඒ තුළ එල්බ ගැනීමක් වෙනවා ඒ තුළ බැස ගැනීමක් වෙනවා ඒකම 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 නැවත නැවත සිහිපත් වෙන ස්වභාවයක් තියෙනවා මොකක්ද ඒකට කියන්නේ අපි අතීතයට අනුව ජීවිතය මෙහෙවනවා අතීතේ රූපයේ පිළිබඳව දැක්ක රූපයේ පිළිබඳව ඇසුරු කළ රූපයේ පිළිබඳව තණ්හා නිශ්චිතව ඒක අරගන්නවා ඒ විඥාණය කෙරෙහි බැඳීම ඇති කරගන්නවා එතකොට ඒකම නැවත නැවත කල්පනා කරමින් ජීවිතය ගත කරනවා ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අන්න ඒ විදිහට ඒ අසින් දකින්න ඒ රූපයන් හේතු කොටගෙන එල්බ ගැනීම සිටිනවා නම් තස්ස තං අබිනන්දතෝ අන්න ඒ විදිහට ඒවා කෙරෙහි අබිනන්දනය සතුට වීම හේතු කොටගෙන අබිවදතෝ ඒ පිළිබඳව ඇලීමෙන් ප්‍රකාශ කිරීමෙන් කතා කිරීමෙන් අජ්ජෝසාය තිට්ඨතෝ අන්න ඒවා කෙරෙහි බැඳීමෙන් එල්බ ගැනීම තුළින් මොකක්ද ඇති වෙන්නේ උපජ්ජති නන්දි නන්දි කියලා කියන්නේ සතුට උපදිනවා දැන් මේ සතුට උපදිනවා ඒව ඉෂ්ට ලෙස කාන්ත ලෙස මනාප ලෙස අර ගැනීම ඒවා පිළිබඳව සතුට වීම ඒවා පිළිබඳව මේ කැමැත්තක් ඇති කරගෙන මේක සතුටින් පිළිගැනීම ඒක අභිනන්දතෝ කියලා වචනයකට අපි කිව්ව සතුටින් පිළිගැනීමක් හේතු කරගෙන සතුටින් පිළිගත්තොත්නේ අපිට ඒකෙන පැහැදීමක් මනාපාවක් ඇති වෙන්නේ. ඒතොර ඒ පිළිබඳව සතුටක් ඇති කරගන්නවා. සතුටින් පිළිගැනීමක් හොඳයි කියලා අදහසක් ඇති කරගන්නවා. අනේ ඒක හේතු කොටගෙන ඒ සතුට වීම නිසා අජ්ජෝ සායතිට යන තෘෂ්ණාදී වශයෙන් එල්බ ගන්නවා, බැස ගන්නවා. අන්න පින්වත්නි, උපපජ්ජති නන්දේ. මොකද වෙන්නේ? එහෙම වුණාම නන්දිය කැමැත්ත ඇති වෙනවා. නන්දිය කියලා කියන්නේ සතුටනේ, සතුට ඇති වෙනවා, කැමැත්ත ඇති වෙනවා, ආසාව ඇති වෙනවා. දැන් එහෙම නෙමෙයිද බලන ජීවිතේ? මොක ප්‍රායෝගිකවම හිතලා බලන්නකො. මේ ධර්ම කියන්නේ අපිට ප්‍රායෝගිකවම හිතන්න තියෙන ධර්මයක් නේ. ප්‍රායෝගිකවම බලන්න මෙතෙක් තමන්ට යමක් කෙරෙහි සතුටක් තියෙනවා නම් ඇලීමක් තියෙනවා නම් ඒ ඇලීමට හේතු ටික පොඩ්ඩක් බලන්න. යම්කිසි කෙනෙක් කෙරෙහි පැහැදීමක් තියෙනවා දැන් ඒක ඉට්ටා. ඒක ඉෂ්ට බවක් විදිහටනේ. ඒක යහපත් දෙයක් විදිහට දැක්කා. ඒක පළවෙනි කාරණාව. මනාපා, ඉතා කාන්තා, කාන්තා කියලා කියන්නේ ඒ පිළිබඳව කැමැත්තක් ඇති කරගත්තා. ඒක හොඳයි කියලා හිතනවා. මනාපා. මනාපා කියලා කියන්නේ ඒ කෙරෙහි යම්කිසි ඇලීමක්. ඒක හොඳයි කියලා හෝ ඒ පිළිබඳව සතුටක් වගේ දෙයක්. ඒක මනාප භාවයක් ඇති කරගත්තා. ප්‍රිය රූපය කෙරෙහි ප්‍රිය භාවයක් ඇති කරගත්තා.
කාමෝප සංහිතා රජනීයන කාම සංහිත දෙයක් විදිහට ඒක වින්දනයක් ඇති කරගත්තා. අන්න ඒත් එක්ක මොකද වුනේ? අන්න ඒක හොඳ දෙයක් විදිහට පිළිගත්තා. ඒ පිළිබඳව අපි ඊළඟට මොකද ගැන කතා කරනවා. ඊළඟට ඒ පිළිබඳව නැවත නැවත එළඹ ගැනීමක් තියෙනවා. ඒත් එක්ක නෙමෙයි සතුට කියන එක දැන් තමන්ට ලැබිලා තියෙන්නේ. මේ හේතුන් වල සකස් වීම මත මේ වෙන විට ජීවිතේ අපි යම් කිසි දෙයකට ඇලීමක් තියෙනවා නම් බලන්න ඔන්න ඒ ක්‍රමවේදයන් මත නෙවෙයි කියලා සකස් වුනේ. අනේ බුදුහාමුදුරු දේශනා කරනවා උපපජ්ජත නන්දී එහෙම වුණාම නන්දිය කැමැත්ත සතුට ඇති වෙනවා. ඊළඟ දේ තමයි පින්වත්නි නන්දි සමුදය දැන් කැමැත්ත හටගත්තනේ සතුට ඇති වුණානේ. සමුදය කියලා කියන්නේ නන්දිය ඇති වෙනවා පහළ වෙනවා. දුක්ඛ සමුදය ඒක තමයි වැඩි කියන්නේ. ඔන්න ඕකට තමයි අපිට උත්තර නැති වෙන්නේ. නන්දිය හේතු කොටගෙන මොකද වෙන්නේ? දුක්ඛ සමුදය. දුක සකස් වෙනවා, දුක පහළ වෙනවා. ඒක නෙවෙයිද බණ ජීවිතේ? දැන් කෙනෙක් කෙරෙහි අපිට ඇලීමක්, දෙයක් කෙරෙහි ඇලීමක් ඇති වුණාම ඒකත් ලබා ගැනීම අවශ්‍යතාවයේ තදින් දැනෙනවා. තදින් දැනෙනකොට අපි ඒක ලබා ගන්න උත්සාහවන්ත වෙනවා, වෙහෙසෙනවා, මහන්සි වෙනවා. එතකොට අපිට ඒ වෙහෙස මහන්සිය දැනෙන්නේ නැහැ, ඒ දුක දැනෙන්නේ නැහැ. ඇයි? අරමුණ ලබා ගැනීමත් සමග අපි ලොකු අවිද්‍යාවක ඉන්න හින්දා. හරිද? ලොකු අවිද්‍යාවක ඉන්න හින්දා අපිට ඒක ලබා ගැනීමේදී විඳින්න වෙන දුක් සමහරවිට පැය ගණන්, දවස් ගණන්, මාස ගණන් දස්තද වෙවි. කාලයේ දණිය මේ හැම එකක්ම කැප කරමින් පවා සිද්ධ කරන්න වෙන අවස්ථා තියෙනවා සමහර දේවල්. කොහොම හරි අපි කියමුකෝ අමාරුවෙන්ම අරගත්තා කියලා. නේද? දැන් ගණ්ඩත් දුකයි. දැන් ලබා ගත්තාම මොකද වෙන්නේ? අන සතුටක් තියෙනවා. ඒ සතුට දිගටම තියෙනවද? නෑ. වෙන්ව ලබාගත් දවසේ ඉඳන්ම මොකද වෙන්නේ? දුකක්මයි. ආස්වාදයක් තියෙනවා, හැබැයි දුකක් තියෙනවා. මොකක්ද? ඒක රැක ගන්න ඕනේ. වෙනස් වෙන්නේ නැතුව. මට ඕන විදිහට ඒක පවත්වා ගන්න ඕනේ. වෙනස් වෙන්නේ නැතුව. වෙනස් වෙන්නේ නැතුව පවත්වා ගන්න පුළුවන්ද? රැක ගන්න පුළුවන්ද? බෑ. අපි කියමුකෝ දැන් දෙන්නෙක් එකතු වුණා කියලා. එකතු වෙනකොට 얘 දෙන්නා කියනවා වෙනස් වෙන්න බෑ කියලා. සමහර වෙලාවට දියුරුම් ප්‍රකාශ පවා සිද්ධ කරගන්න අවස්ථා තියෙනවා. හැබැයි එහෙම එකතු වුණාට දියුරුම් දීලා වුණත් පින්වත්නි මොකද වෙන්නේ? එහෙ එකඟතාවන් රකගන්න කොච්චර මහන්සි වෙනවද සහ කොච්චර අසාර්ථක වෙනවද? කොච්චර සාරතක වෙනවද? එතකොට බුදුහාමුදුරුවන්ගේ ධර්මයට අනුව ගත්තොත් රැක ගැනීමත් එක්ක මොනවාද වෙන්නේ? රැක ගන්න වෙනවා කියන්නේ දුකක්නේ. ආරක්ෂා කරන්න ඕනේ, වෙනස් නොවේ බලන්න ඒ විදිහට තමන් හැසිරෙන්න ඕනේ. කොච්චර දේවල් තියෙනවද? ඒක එකක්. අනිත් එක ඒකේ රැක ගැනීමට බලා ගැනීමට තමන් උනන්දු වෙනවා, වෙහෙස වෙනවා. ඒ කාලයේ පුරාම තියෙන පින්වත්නේ දුක් ගොඩක්. ඒක අර දැනෙන්නේ නැහැ. මොකද අවිද්‍යාවෙන් වැහිලා හින්දා. උදාහරණයක් ගත්තොත් කෑම ටිකක් කන්න දවස් 30 අපි මහන්සි වෙන එක දැනෙන්නේ නැහැ. ඒ මහන්සි වීම ගැන හිතන්නේ නැහැ. කණේකේ සතුට තමයි අපි භුක්ති විඳින්නේ. හරිද? එතකොට ප්‍රිය වූ කෙනෙක් එක්ක එකතු වෙන්න, කතා කරන්න, යහළු වෙන්න උත්සාහවන්ත වීම ඒ කාලය තුලදී විඳින දුක නෙමෙයි අපි දකින්නේ.
ඒ මොහොතට ලබා ගැනීමේ ලබන තෘප්තිය තමයි අත්දකින්න උත්සාහවන්ත වෙන්නේ. ඇයි? අවිද්‍යාව හින්දා. දැන් හරි. ඒ ඔක්කොමත් හරි කියමුකෝ. ඊළඟට මොකද වෙන්නේ? ඒ ලබාගත් ඒ රූපය කෙරෙහි ලොකු ඇලීමක් තියෙනවානේ. අන්න බුදුහාමුදුරුවෝ කියනවනේ යම් දෙයකට ඇලීමක් තියෙනවා නම් එතන දුකයි කියලා. ඇලෙන තරමට දුක වැඩි වෙන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ. දැන් ඒක තවත් ප්‍රකට වෙන කාරණාවක්නේ. ඔය මල්ලිකා දේවිය, විශාකා දේවිය බුදුරජාණන් වහන්සේ ඉස්සරහට වෙලා ඇඬුවානේ. විශාකා දේවිය ඇඬුවානේ තමන්ගේ මුනිබිරියක් නැති වුණාට පස්සේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කිව්වා කැමැතිද ඇහුවා. මේ ප්‍රදේශයේ ඉන්න මිනිබිරියන් මේ මුණුබුරු ඔබේම මුණුබුරන් මිනිබිරියන් බවට පත් වෙනවා නම් අනේ කොච්චර දෙයක්ද. එනගටින් හැමදාම අඬ අඬා තමයි ඉඳ වෙන්නේ. ඇයි? එක බැඳීමක් ඇති කරගත්තොත් එක දුකයි, බැඳීම් දෙකක් ඇති කරගත්තොත් දුක් දෙකයි, බැඳීම් හතරක් පහක් ඇති කරගත්තොත් දුක් පහයි. එක තේරුම් ගන්න තව උදාහරණයක්. යම් කිසි කෙනෙක් වෙනස් වෙනවා, හෝ මරණයට පත් වෙනවා. මේ සාධක දෙක ගමුක. වෙනස් වෙන කෙනා අපි වැඩි ඇසුරු කරලත් නැහැ. වැඩි අපි කියන ඇයි හොඳයි කමක් නැහැ කියලා වැඩි වජනිකුත් නැහැ. ඒ කෙනා පිළිබඳව අපිට එහෙම අදහසක් නැහැ. එයා වෙනස් වුණත්, එයා මරුණත්, නැ මරණයටපත් වුණත් අපිට ගාණක් නැහැ. ඇයි? අන්න අපිට ඒ කෙනා පිළිබඳව මොකක්ද නැත්තේ? තණ්හාව අඩුයි. තණ්හාව නැහැ. තණ්හාවක් නැහැ. ඇයි? මෙයා මේ විදිහට මිඳී ඉන්න ඕනේ කියලා අදහසක් ඇත්තේම නැහැ. ඊළඟට මොකද වෙන්නේ? වැඩිය අපි නොදන්නේත් නැති, අපි දන්න අපි අඳුරන කෙනෙක් කතා බහ කරලා තියෙන කෙනෙක් මැරෙනව හෝ වෙනස් වෙනව. එතකොට අතෙන්ට වඩා වේදනාවක් ඇති වෙනවද නැද්ද? ඒක දුකක් නෙවෙයිද? ඒක දුකක්. ඇයි ඒ? අන්න අරතරන් අරයට වඩා මෙයාට තණ්හාවක් අපි තුළ බැඳීමක් නන්දියක් තිබුණා. ඊළඟට මොකද වෙන්නේ? අපි ආදරේම කරන කෙනෙක්, ළඟින්ම ඇසුරු කරන කෙනෙක් වෙනස් වෙනවා හෝ මරණයට පත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? අන්න අරට වඩා දරා ගන්න බැරිනේ. පපුවේ අත් ගහගෙන, පොළවේ පස් කාගෙන, පෙරලීගෙන දරා ගන්න බැරි දුක් ගොඩක අපි අතරමං වෙනවා. ඇයි? අතෙන්ට වඩා තණ්හාව මෙයා කෙරෙහි මට තිබ්බා. භාණ්ඩයක් වුණත් බලන්න, තමන් වැඩියෙන්ම ආදරය කරන දෙයක්, ආසා කරන දෙයක් නැති වුණාම වෙනස් වෙනකොට කොච්චර එක දුකක්ද කියලා. ඉතින් මෙන්න මේ සාධකයේ පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරේ අපේ අත්දැකීම. ඒ ධර්මයේ අපිට හරියට හුරු කරගන්න පුළුවන් කමක් තියෙනවා නම් අපේ ජීවිතයේ අත්දැකීම් තුළින් ඒ ධර්මයේ ස්මතු කරගන්න පුළුවන්. මේක ඒ නිසායි අපි මුලින්ම සඳහන් කරේ ධර්මය කියන්නේ තමන්ගේ ජීවිතේ කියලා. ජීවිතය ගැන අවබෝධය ඇති කරගන්න ඕනේ. නිසා මේ ඇස කන නාසය දිව ශරීරය තුළින් අපි ගොන්නගා ගන්න රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ, මෙන්න මේක තමයි ලෝකය කියන්නේ. මේ ලෝකයේ මත අපි ගොඩනගා ගන්නවා නොඑක් සංස්කාරයන්. අපි ඒවා කෙරෙහි ඇලීම ඇති කරගන්නවා, ගැටීම ඇති කරගන්නවා. අන්නේ ඇලීම ගැටීම හේතු කොටගෙන අපි මොකද වෙන්නේ? අපිට ගොඩ බොහෝ දුක්, කර්මාරූපීව සකස් වෙනවා. මානසික වශයෙන් දෝමනස්යන් විදිහට සකස් වෙනවා. එහෙමනම් ආස්වාදයක් තුල යම් වින්දනයක් තියෙනවා. හැබැයි ඒ ආස්වාදයට වඩා දහස් දසදහස් ලක්ෂ ගණනින් ආදීනවයක් අපට ලැබෙනවා. එනිසා තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ දුක කියලා කියන්නේ යම්කිසි පංචස්කන්ධයක පහළ වීමක් තියෙනවා නම් පංචස්කන්ධේම දුකයි.
රූපයක් දුකයි, වේදනාවක් දුකයි, සංඥාවක් දුකයි, සංස්කාරයක් දුකයි, විඥානයක් දුකයි. එය අනිත්‍යයි, එය අනාත්මයි. මේ හැම තැනදිම බුදුරජාණන් වහන්සේ අපට පටිච්චසමුප්පාද ක්‍රමයෙන් න්‍යායෙන් දේශනා කරේ මේ හේතු ඇති කල්හි සමුදය ඇති වෙනවා, හේතු නැති කල්හි නිරෝධය ඇති වෙනවා. එතකොට ඒ තුල අපට පැවැත්මක් සකස් වෙන්නේ නැහැ. එහෙනම් මේ දුක කියන එක අපි තේරුම් ගන්න නම් පින්වත්නි, රූපයේ දුක දකින්නවා කියලා කියන්නේ අපිට ඒ රූපයේ ඇති වෙනස් වීම අනිත්‍ය ලක්ෂණය දකින්නත් පුළුවන්. හැබැයි ඊට වඩා සියුම්ව ඒ රූපය කෙරෙහි ඇති වුණේ විඥානයේ අනිත්‍ය වූ ලක්ෂණය. ඒ අනිත්‍ය වූ ස්වභාවයේ ඒ අනිත්‍ය ද ලක්ෂණයේ අනිත්‍ය රූප විඥානයේ චක් විඥානයේ ඇති අනිත්‍ය අවබෝධ කරගන්න ඕනේ. චක්කු විඥානයේ ඇති අනිත්‍ය අවබෝධ කරගන්නවා. සෝත විඥානයේ ඇති ඇති වුණු ඒ සිතුවිල්ලේ ඇති අනිත්‍ය අපි අවබෝධ කරගන්න ඕනේ. ඒ වගේම ඝාන, ජීවහා, කාය මෙතන මනෝ නැති වුණත් මනෝ ආදී මේ විඥානයන් වල ඇති ඒ ස්වභාවයේ අනිත්‍ය ලක්ෂණය අපි තේරුම් ගන්නවා. ඒක ඉතින් ඒ අනිත්‍ය වෙනවා නම් ඒක දුකයි. ඒකයි කාටවත් නෑ කියන්න බෑ. දුකයි නම් ඒක අනාත්මයි. ඒක පැවැත්මක් පවත්වා ගැනීමක් නෑ. ඒ නිසා තමයි බුදුහාමුදුර දේශනා කළේ යම් කිසි විදිහකින් අර විදිහට රූපයක් දැකලා අවිද්‍යාවෙන් යුක්ත වේක ඉෂ්ඨකාන්ත මනාප විදිහට ගත්තාම ඒක හොඳ දෙයක් විදිහට පිළිගත්තාම ඒ පිළිගැනීම නිසා ඒ පිළිබඳව සතුටක් ඇති කරගෙන කතා බහ කිරීමටත් අපි යනවා, වචනත් ප්‍රකාශ කරනවා, ඒ තුළ ලිබ ගන්නවා. ඒ නිසා නන්දිය ඇති වෙනවා. නන්දිය ඇති වුණ ගමන් මොකද වෙන්නේ? අන්න දුක සකස් වෙනවා. එහෙනම් මේ ලෝකයේ දුක බුදුහාමුදුර දේශනා කරේ තණ්හාව නිසා ඇති වෙන බව නේද? තණ්හාව මූලිකම සාධකය වෙනවා දුක්ඛ සමුදයට, දුකේ හටගැන්මට. එහෙනම් නන්දිය කියලා කියන්නේ තණ්හාවට කියන තවත් නමක්. ඒ නිසා යමකට අපි තණ්හාවෙන් බැඳෙනවද, යමක් කෙරෙහි අපි ඇලීමක් ඇති කරගන්නවද, අන්න එතනම දුක බව අපි කවුරුත් පින්වත්නි අපේ ජීවිතේ අපි මේ දැන් විඳින අත්දැකීම් අනුවම දකින්නේ. මේ මොහොතේ ජීවත් වෙනවා කියලා කියන්නේ ඔන්නේ තණ්හා නිශ්චිත භාවයෙන් මිදිලා අර රූපයක් දැක්කත් ඒ තුල සකස් වෙනේ ගොඩනැගෙනේ රූප වේ ඒ චක්කු විඥානයේ ඒ පහළ වීම පිළිබඳව ඒ නාම රූප ධර්මයන් පිළිබඳව ඒ මොහොතේ මේ මොහොතේ අත්දැකීමක් ඇති කර ගැනීම මේ මොහොතේ හේතුඵල ධම දැකීම තමයි මේ පටිච්චසමුප්පාදය දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. එහෙනම් යම් කිසි විදිහකින් අපිට යම් ඇලීමක් ඇති වෙනවා නම් අනේ එතනම දුක බව බුදුහාමුදුරෝ දේශනා කරා. ප්‍රත්‍යක්ෂයෙන් කල්පනා කරලා බලන්න. ඉතින් ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නම් නන්දි සමුදයං දුක්ඛං සමුදයං. ඊළඟට බුදුරජාණන් වහන්සේ ඒ කියන්නේ පැත දේශනා කරනවා. සන්තිකෝ පුන්න චක්කු විඤ්ඤාය රූපං ဣට්ඨා කාන්තා මනාපං විය රූපං කාම උපසංහිතං රජනීයා තංචේව භික්ඛු නාබිනන්දති. අන්න ඔනේ ප්‍රිය මනාප වූ ඉෂ්ට වූ කාන්ත වූ ඒ මනාපයේ රූපයන් පිළිබඳව මොකක්ද වෙන්නේ? නාබිනන්දති, සතුටක් ඇති නොකරගෙන, සතුටක් ඇති කරගන්නේ නැතිව නාබිවදති, ඒ පිළිබඳව සතුටෙන් ඒක හොඳයි කියලා ඒ පිළිගන්නේ නැතුව, ඒ තෘෂ්ණාදී වශයෙන් ගන්නෙ නැතුව, ඒ පිළිබඳව එල්බීමක් නැතුව ක්‍රියා කරනවා නම් තස්සතං අනබිනන්දතෝ අනබි වදතෝ අනජ්ජෝ සායතිට්ඨතෝ. අන්න ඒ හොඳ ලෙස පිළි නොගැනීමත්, ඒ පිළිබඳව තෘෂ්ණාදී වශයෙන් නොගැනීමත්, එල්බ නොගැනීමත් හේතු කොටගෙන මොකද වෙන්නේ? නන්දි නිරුජ්ජති. අන නන්දිය තණ්හාව ඇතිවන්නේ නැහැ. මේ කියන්නේ පින්වත්නි ඒ පිළිබඳව
අපි යථා ස්වභාවය තේරුම් ගැනීම. නන්ද නිරෝධා දුක්ඛ නිරෝධෝ පුඤ්ඤෝති වදාමි. පුන්න නන්දිය කැමැත්ත තණ්හාව දුරු කිරීම තමයි දුක්ඛ නිරෝධය කියලා කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ නිවන ඇතිකර ගැනීම පිළිබඳව දේශනා කරපු තවත් ක්‍රමයක් නේද? දැන් තණ්හාව දුරු කිරීමනේ නිවන කියලා කියන්නේ. එතකොට බුදුහාමුදුරු දේශනා කරන නන්දි කියලා කියන්නේ තණ්හාවමයි. අන්න තණ්හාව දුරු කිරීමම තමයි දුක්ඛ නිරෝධය කියන්නේ. දුක්ඛ නිරෝධය කියලා කියන්නේ මොකද්ද? නිර්වාණ අවබෝධය කර ගැනීම. එහෙනම් ඒ සඳහා මොකද්ද කරන්න ඕනේ? අන්න චක්කු විඤ්ඤයා චක්කු විඥාණයෙන් ඒ ඇතිවන රූප ඉත්තා කන්තා මනාපා පිය රූපා අන්න ඒ කාමූප සංහිත වූ ඒ රජස් සහිත වූ ඒ රූපයන් කෙරෙහි සතුටක් ඇති නොකරගන්නට ඕනේ. සතුටක් ඇති වෙන්නේ ඇයි? අර විදිහට අපි අවිද්‍යාව සහගතව කල්පනා කරන්න ගියොත්. එනිසා තමයි මේ මොහොතේ බුදුරජාණන් වහන්සේ මේ චක්කු විඥාණයට ඇතිවෙන ඒ රූප පිළිබඳව හේතුඵල ධම දකින්න කියලා දේශනා කරේ. හේතුඵල ධම කියලා කියන පින්වත්නි, ඒ රූපය පිළිබඳව තමන්ගේ ඒ ඉන්ද්‍රිය ඇති ස්වභාවයත් ඒ චක්සුසයට ඒ රූපය පරාවර්තනය වීමත් ඒ විඥාණයත් ඇති උනේ පස්සය ඒ එකතුවත් ඒ වගේ මේ තුල ඇති ඒ නාම රූප ධර්ම පිළිබඳව ඒ මොහොතේ ඒ අත්දැකීම ලැබීමෙන් අපි කාලය ගත කරන්න ඕනේ. يعني හේතුඵල ධම දකිනකොට අපට ඒ රූපය කෙරෙහි තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. ශබ්දය කෙරෙහි තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. රසය ස්පර්ශය කෙරෙහි තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. තණ්හාව නිශ්චිත භාවයක් ඇති වෙන්නේ නැහැ. ඇයි? හේතුඵල ධම දකින හින්දා. කොහොමද අපිට මේ තණ්හාවක් ඇති වෙන්නේ? සක්කාය දිට්ඨියෙන් අපි ඒ පිළිබඳව දකින්නට ගියොත්, විඳින්නට ගියොත්. අර හේතුඵල ධම දකින්න නැතුව සක්කාය දිට්ඨිය ඇති කරගෙන මම දකිනවා, මම විඳිනවා, මට පෙනෙනවා, මම අහනවා මේ විදිහට දකින්න ගියොත් පින්වත්නි අනිවාර්යයෙන්ම සක්කාය දිට්ඨිය තමයි එතනින් වැඩෙන්නේ. එහෙනම් සක්කාය දිට්ඨිය ඇති වුණාම මොකද වෙන්නේ? නන්දි ඇති වෙනවා, ඇලීම ඇති වෙනවා. අන්න හේතුඵල ධම දකිනකොට ඔන්නේ අවිද්‍යාව බැහැර වෙලා පුද්ගල ස්වභාවයෙන් ඈත් වෙලා ඒ හේතු සමුච්ඡයක සකස් වීමක් කියන අවබෝධයත් එක්ක ඇලීමක් ඇති කර ගන්නට අපිට ඉඩක් සකස් වෙන්නේ නැහැ. ඇලීමක් ඇති වෙන්නට ඉඩක් එන්නේ නැහැ. අමුතුවෙන් ඇලීමක් ඇති කරගන්න ඇති නොකර ගන්න උත්සාහවන්ත වෙනවා කියන එක නෙවෙයි. ඇලීමක් ඇති කරගන්න ඉඩක් එන්නේ නැහැ. ඇලීමක් ඇති වෙන්නේ නැහැ. ගැටීමක් ඇති වෙන්නේ නැහැ. නන්දියක් ඇති වෙන්නේ නැහැ. අන්න ඔය කියන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ හැම දෙයක් කෙරෙහිම අපි නන්දියක් සතුටක් ඇති නොකරගත්තොත් මේ මොහොතේ ඇති වෙන හේතුඵල ධම දැක්කොත් අපේ නන්දියක් ඇති වෙන්නේ නැහැ. අනේ නන්දිය ඇති වුන්නේ නැහැ කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා නන්දි නිරෝධා තණ්හාවේ නිරෝධයෙන් නන්දියේ නිරෝධයෙන් දුක්ඛ නිරෝධා කියන්නේ නිවන අවබෝධ වෙනවා. මේ තුල තියෙන පින්වත්නි බොහෝමත්ම වටින අර්ථයක් කියලා කියන්නේ සියම් වූ ධර්මයක් කරන්න තියෙන අපිට ඒ ධර්මයේ පිළිබඳව මෙනෙහි කිරීමක්. සියම් ධර්මයේ තේරුම් ගන්න උත්සාහවන්ත වුණොත් අපිට නිදහසක් ලැබෙනවා. බලන්න අපි මේ මොහොතේ දුකක් මොකක් හරි දෙයක් කෙරෙහි අපිට තියෙන සංඥාව අපිට ඒ පිළිබඳව දැනීම සත්පුද්ගල භාවයකින් ගැනීමක් මත නෙවෙයි තියෙන්නේ කියලා. එහෙම වුණාම නෙමෙයිද බලන්න හිසේ මහ බරක් තියෙනවා වගේ දැනෙන්නේ නේද? කොච්චර බරක් අපි තියන් ඉන්නවද අපේ මේ අපේ ජීවිතය තුළ? මේ මොහොත පිළිබඳව අත්දැකීම ඇති කරගෙන හේතුඵල ධම දකින්ද අපි පෙළඹුණොත් පින්වත් පුදුම විදිහේ සැනසීමක් තමයි
දැනෙනවා. පුදුම අත්දැකීමක් බවට පත් වෙනවා. ඒ අත්දැකීම පුදුමාකාර විදිහේ සැනසීමක් බවට පත් වෙනවා. එතකොට ධර්මයේ හොයන්න තව තවත් පෙළඹෙනවා. එතකොට නොතේරෙන තැන් තේරෙන්න ගන්නවා. එනිසා මේක සරල නෙමෙයි. සියුම් සියුම් දේ තේරුම් ගන්නට අපිට අවශ්‍ය වෙන්නේ ටිකක් උනන්දුවෙන් උත්සාහයෙන් ඒ ගැන කල්පනා කිරීම. එහෙම වුණොත් අපිට විදර්ශනා නුවණ ඇති කරගෙන තණ්හා දෘෂ්ටි මාන වලින් බැහැරව අපිට සැනසීමක් ඇති කරගන්න පුළුවන් ලොකු නිදහසක්. අපි වචනෙන් කියනවා නම් මහා බරක් බිමින් තිබ්බා වගේ හැඟීමක් දැනීමක් එන හැඟීමක් කියන දැනීමක් එනවා නිදහසක්. ඉතින් බුදුහාමුදු දේශනා කරනවා අන්නේ විදිහට තමයි පුන්න ඒ වගේ නන්දිය දුරු කරාම තමයි දුක්ඛ නිරෝධය ඇති වෙන්නේ. ඉතින් මේ කාරණාව බුදුරජාණන් වහන්සේගෙන් අහගෙන පුන්න ස්වාමින් වහන්සේ වැඩම කරනවා. වැඩම කරන්න සූදානම් වෙලා හිටිය සුණාපරන්තයට බුදුහාමුදුර අහනවා පුන්න ඔබ මේ මම සංක්ෂිප්තයෙන් දේශනා කරු මේ අවවාදය කොහේ ගිහිලද වඩන්නේ? ඔබ කොහේද වාසය කරමින් මේ ධර්මය ප්‍රගුණ කරන්නේ? ස්වාමී සුණාපරන්තේ බුදුහාමුදුර දේශනා කරනවා පුන්න එහෙ ඉන්න අය චණ්ඩයි නේද? එහෙ අය චණ්ඩා රුද්දා රබසා ඒ අය රෞද්‍රයි නේද? එහෙ ඉන්න අය නරක වචන නේද, ඒ කියන්නේ දරුණු වචන භාවිතා කරන අය නේද? එහෙමයි ස්වාමීනි, එහෙ ඉන්න ඒ වගේ අය. එතකොට ඔබ එහෙ ගියාට පස්සේ යම්කිසි කෙනෙක් ඔබට පැන්නොත් ඔබ මොකද කරන්නේ? ස්වාමීනි මම මේ වෙලාවට හිතනවා මෙයා මට මේ සුණාපරන්ත වැසියයි චණ්ඩයි රුද්‍රයි මේ අය පරුස බස් වලින් යුක්ත අය දරුණුයි, මේ අය මට බැන්නොත් මම හිතනවා මේ අය මට ගැහුවේ නෑනේ, මේ අය මට ගැහුවේ නෑ, පහරක්වත් දුන්නේ නැති ඒ නිසා මට පහරක් ගැහුවේ නෑනේ කියලා මං ඉන්නවා. ඒ කියන්නේ දේශ ඇති කරගන්න තුමයි අයිතිය සහගත ඉන්නවා. හොඳයි, ඔබට ගැහුවොත්? ඉතින් බුදුරජාණන් වහන්සේ මං ඒ වෙලාවට හිතන්නේ මේ අය මට කැට කැබලිති වලින් ගැහුවේ නෑනේ. හොඳයි, කැට කැබලිති වලින් ගැහුවොත්? ස්වාමීනි මං ඒ වෙලාවට හිතනවා මේ අය මට කැට කැබිලිති වලින් විතරයි ගැහුවේ, දඬුමුගුරු වලින් ගැහුවේ නෑනේ. හොඳයි, දඬුමුගුරු වලින් ගැහුවොත්? ඒ වෙලාවට හිතනවා මේ අය මට දඬුමුගුරු වලින් විතරයි ගැහුවේ, මට මේ අය සතකින් පහර දුන්නේ, ආයුධකින් පහර දුන්නේ නෑනේ. ආයුධයකින් පහර දුන්නොත් ස්වාමීනි ඒ මම මේ එහෙම හිත හදා ගන්නවා මේ අය මාව මැරුවේ නෑනේ. මැරුවොත් ස්වාමීනි මං ඒ වෙලාවට හිතනවා සමහර අය මේ ජීවිතේ ඇති දුක පිළිබඳ අවබෝධය ඇති කරගෙන දැනিলা ජීවිතේ ඇති කරගන්න යනවා, ආයුධ හොයාගෙන යනවා. ඉතින් මට මරණය හොයාගෙන යන්න දුමනාවක් තිබුණ නෑ. ආයුධ වලින් ළඟටම ඇවිල්ලා නිකම් මටේ මරණය ලැබුණා කියලා. ඒ විදිහට මම මෛත්‍රී සහගතව හිත හදා ගන්නවා. සාදු සාදු පුන්න. එහෙම තමයි ඔබ වර්ධනය කරන්න ඕනේ. ඔබට පුළුවන් සුණාපරන්තයට යන්න. මේ නිසා පින්වත්නි ධර්මයේ වඩන ප්‍රදේශයට අනුකූලව අපේ හිත හදා ගැනීමට අපි කාටත් මේ තුලින් වැදගත් පණිවිඩයක් ලැබෙනවා. ඉතින් මේ පුන්න කියන මේ ස්වාමින් වහන්සේ ඒ සුණාපරන්තයට වැඩම කරනවා. ඒ වැඩම කරලා උන්වහන්සේ අම්බට්ට වනයේ වැඩ වාසය කරනවා. ඒ ඊළඟට තමන්ගේ ඒ මල්ලි ඉන්නේ නගරයට වැඩම කරනවා. ඒ වගේම වේලාඤ්ඤ ගමේ වාසය කරනවා. ඒ වෙළඳ ගමේ වාසය කරනවා. ඊළඟට සමුද්දගිරි විහාරයේ වාසය කරනවා. ඊළඟට මාතුල පර්වතයේ වාසය කරනවා. අන්තිමේදී උන්වහන්සේ මකුලාරාමයට වැඩම කළා. උන්වහන්සේ රහත් ඒ බුදුහාමුදුරුවෝ දේශනා කරපේ ධර්මය මෙනෙහි කරමින් උතුම් වූ රහත්භාවයට පත් වෙනවා. ඒ රහත් භාවයට පත් වෙලා ඉන්නකොට තමන්ගේ මල්ලිත් සත්කාර කරනවා. දවසක් මල්ලි 500ක් එක්ක වෙළඳාමේ යනවා නැව නැගලා උන්වහන්සේට වන්දනා කරලා උන්වහන්සේ කියනවා හදිසියක් වුණොත් කරදරයක් වුණොත් මාව සිහිපත් කරන්න කියලා. ඉතින් මල්ලි ඇතුලේ පිරිස යනකොට හදිසියේ මේ අය ආහාර ගන්ධ යම්කිසි දූපතකට
ලං වෙනවා. එතකොට ඒ දූපතේ තියෙනවා සඳුන්ගස්. එතකොට මේ කල්පනා කරනවා අපිට වෙනම වෙනදම් කරන්න ඕනේ නැහැ. සඳුන්ගස් කපලා අපිට පුළුවන් අපේ සල්ලි මිල මුදල් වැඩි කරගන්න ඒක විකුණලා කියලා ඔක්කොම සඳුන් වනේ කපනවා. ඒකේ ඉන්න අමනුෂ්‍යෝ AI කෙනෙක් කිපිලා මේක ඇතුලේ ඉන්නකොට මේගොල්ලන්ට කරදරයක් කරොත් එහෙම අපේ දූපතටමයි ඒකෙන් හානිය වෙන්නේ. ඒ නිසා මේ අය නැවුනක්කට පස්සේ අපි මෙයට හානියක් කරන්න ඕන කියලා නැවුනක් ගහම මේ අය මොකද කරන්නේ? ඒ නැව් ඒ මහත් වූ සුලිකුණාටු ඇති කරමින් භයානක රූපම වනවා. ඉතින් ඒ නැවේ ඉන්න අනිත් අය තමන්ගේ දෙවියෝ සිහිපත් කරනවා. මේ පුන්න මහරහතන් වහන්සේගේ මල්ලිට කල්පනා වුණා මගේ අයියා මට මෙහෙම කතාවක් වෙන නිසා අයව සිහිපත් කරන්න ඕනේ කියනවත් එක්කම ඒ පුන්න මහරහතන් වහන්සේ සිහිපත් කරගන්නවා. ඒ එතනින් පස්සේ ඒ පුන්න මහරහතන් වහන්සේ එතෙන්ට වැඩම කරලා යමනුෂ්‍ය බය දුරු කරලා අමනුෂ්‍ය පීඩාව දුරු කරලා කොහෙටද යන්න ඕනේ කියලා අහනවා. ස්වාමිනිය ආපු තැන්ටම යන්න ඕනේ කියනවා. ආපු තැන්ටම එහෙනම් යන්ද අදහස ඇති කරගන්න කියලා උන්වහන්සේගේ ඉරිදි බලයෙන් ඒ අයව ඒ සුණාපරන්තයටම නැවත යොමු කරනවා. ඒ කෙරෙහි වැඩ වඩාත් පැහැදීම ඇති වෙලා උන්වහන්සේට මුදල් දෙන්න ලෑස්ති වෙනවා. ඒ ඒ සඳුන් දර ඒ සඳුන් විකුණලා ගත්ත මුදල් උන්වහන්සේ කියනවා මට මුදල් එපා. නමුත් 500ක් පමණ කුටි මෙහි ආරාම හදන්න එහෙම ආරාම කුටි 500ක් හදනවා. ඒ අයත් තව තවත් පැහැදුනා මේ උන්වහන්සේගේ ඉරිදි බලය නිසා. උන්වහන්සේගේ ධර්මයේ අහලා කාන්තාව 500ක් පුරුෂයෝ 500ක් ශාසනයට ඇතුල් වුණා. ඇතුල් වුණා කියන්නේ ශාසනය කිරී පැහැදුනා, ත්‍රිවිද්‍යාව ඇති කරගත්තා, තවත් බොහෝ පිරිසක් අවබෝධය ඇති කරගත්තා. ඊට පස්සේ උන්වහන්සේ ඒ ආරාම කුටි සකස් කරලා බුදුරජාණන් වහන්සේට ඉන්න තැනට වැඩම කළා. බුදුරජාණන් වහන්සේට ආරාධනා කරනවා ස්වාමීනි අපේ ප්‍රදේශයට වැඩම කරන්න කියලා. බුදුරජාණන් වහන්සේගේ පිළි අරගෙන ආනන්ද හාමුදුරන්ට කියනවා 599ක් ඉරිදිමත් භික්ෂූන් වහන්සේලා ට කියන්න හෙට දාණයට වඩින්න කියලා, වඩින්න සූදානම් වෙන්න කියලා. ඒත් එක්කම බුදුරජාණන් වහන්සේ ඵල සමවස්තරට සමවදිනවා. සක්‍ර දේවේන්ද්‍රයාගේ පාණ්ඩු කම්බල ශෛලාසන උණුවනවා. ඒ උණු වෙන්නේ උන්වහන්සේට වඩින්නට, ඒ කියන්නේ පෙළහර සහිතව වඩින්නට උන්වහන්සේ අදිෂ්ඨාන කරනවා ඒ සක්‍රයාගේ උපකාරය. ඉතින් ඒ වෙලාවේ සක්‍රයා මොකද කරන්නේ? අර ඒ විශ්වකර්ම දේව පුත්‍රයාට කතා කළා. ඒ විදිහට අහසින් ගමන් කරන ඒ රත 500ක් එහෙම නැත්නම් කුටි 500ක් සකස් කරන්න අන කරන ඒ වෙලාවේ එහෙම කුටි 500ක් සකස් කරනවා. ඒ කුටි වලට බුදුරජාණන් වහන්සේ ඇතුළු, අනිත් ඒ සරියුත් මුගලන් මහරහතන් වහන්සේලා ඇතුළු, රහතන් වහන්සේලා, ඉදිමුතුන් වහන්සේලා 9499ක් වැඩම කරනවා. එක කුටියක් හිස්. ඒ කුටියේ තමයි ඔය සච්චබද්ද ගිරිකේ හිටියා. සච්චබද්ද කියලා මිත්‍යා දෘෂ්ටික කෙනෙක්. එයා මිනිස්සුව නොමග යමින් තමයි හිටියේ. එතෙන්ට බුදුරජාණන් වහන්සේ වැඩියා. ඒ පුද්ගලයාගේ හේතු සම්පත්ද කළා, වැඩම කරලා බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරාම ඒ උතුම් වූ රහත් ඵලයේ පිහිටියා. ඊට පස්සේ ඒහි භික්ෂු භාවයෙන් උපසම්පදා කරලා උන්වහන්සේ අර කුටියට වැඩම කරා. 500 නමක් එක්ක බුදුරජාණන් වහන්සේ සුණාපරන්තයට වැඩම කරා. සුණාපරන්තයට වැඩම කළා භාගතුන් වහන්සේ එයට ධර්මයේ දේශනා කළා. ඒ බොහෝ පිරිස් උතුම් වූ ඒ ධර්ම අවබෝධය ලබන්නට යෙදුනා. ඉතින් ඒ කාලය එහි බුදුරජාණන් වහන්සේ වැඩ වාසය කරලා නැවත වැඩම කරන අතරතුරදී නර්මදා නදිය අසබලට වැඩම කරාම ඒ අසල පිහිටු වුණු ඒ නාගලෝකයේ නාරජ්ජුරුන් වහන්සේට ආරාධනා කරනවා දානයට වැඩම කරන්න. උන්වහන්සේ දානයට වැඩම කරලා ඒ නාගයාටත් ධර්මයේ දේශනා කරලා වැඩම කරන වෙලාවේ වඳින්න යමක් ඉල්ලනවා. ඒ නර්මදා නදිය අසල සිරිපතුල පිහිටවනවා. ඒක සඳහන් වෙන්නේ ඒ සිරිපතුල ජලය එනකොට වැහෙනවා. ජලය යනකොට එතනින් ඉවත් වෙනකොට පෙනෙනවා කියලා. මේ විදිහට ඒ අසල ඒ නදී තීරයේ අසලයි
ඒ සිරිපතුල පිහිට වේ නිසා තමයි එහෙම වෙන්නේ. නැවත බුදුරජාණන් වහන්සේ වැඩම කරනකොට සත්‍යබද්ද ගිරිකයට ඒ පර්වතයට වැඩම කළා. සත්‍යබද්ද කියන මේ මහරහතන් වහන්සේහි නවත්තලා කියන ඔබ මෙතෙක් කාලයක් මිනිස්සු මිත්‍යා දෘෂ්ටිය දෙව්වා, එයයි බොහෝ අකුසල් කෙරෙව්වා. බොහෝ දෙනෙක් දැන් අපාගාමී මාර්ගයේ ඉන්නේ නිසා එයයට ධර්මයේ දේශනා කරන්න කියලා ධර්මය උගන්වමින් බුදුරජාණන් වහන්සේ නැවත ඒ දෙව්රම් වෙහෙරට වැඩම කරා. ඊට පස්සේ මෙහෙම කාලයක් ගත වුණාට පස්සේ ඒ අපේ පුන්න මහරහතන් වහන්සේ කාලයක් ඉහාම පින්වම් පානවා. ඒ පින්වම් පෑර පස්සේ ඒ පිරිස් ඒ පුන්න මහරහතන් වහන්සේට ගරු සත්කාර කරමින් පුන්න මහරහතන් වහන්සේට අප උපස්ථාන ඒ ගරු සත්කාර කරමින් ඒ දේහය ආදාහනය කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ සත්‍යපද්ද පර්වතයට වැඩියනේ. ඒ වැඩම කරාමත් එහෙත් බුදුරජාණන් වහන්සේ සිරිපා සටහනක් තබනවා. ඉතින් ඔය කියන්නේ යන්නම් මදාය නදී ආපුලිනේච තීරේ යන් සත්‍යපද්ද ගිරිකේ සුමනා චරග්ගේ යන් තත්ත යෝනක පුරේ ওই විදිහට කියන්නේ. ඔන්න ඔය විදිහට සිරිපතුල් පිහිටවපු ස්ථාන පිළිබඳව තමයි දේශනා කරන්නේ ඒ ගාථාව තුළින්. ඉතින් එහෙම බුදුරජාණන් වහන්සේ සිරිපතුලක් පිහිටවර තමයි නැවත දෙවුරමට වැඩම කරන්නේ. ඉතින් ඔය විදිහට තමයි පින්වත්නි මේ පුන්නෝවාද සූත්‍රය පිළිබඳව අපිට තොරතුරු විස්තර ලබා ගන්නට පුළුවන්කමක් තියෙන්නේ, දැනගන්නට පුළුවන්කමක් තියෙන්නේ. ඉතින් මේ සියලුම ධර්මයන් අපි හැමදෙනාටම මේ ධර්ම ශ්‍රවණ මේ වශයෙන් දේශනා මේ වශයෙන් ජනිත කරගත් කුසලයන් අප හැමට උතුම් ධර්මාභෝධයේ පිණසම හේතු වේවා, වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමදෙනාටම තෙරුවන් සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්කන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්කන්තු ත්වං සදා.